කොළඹ අපරාධ කොට්ටාශය විසින් අතරංගුවටගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන ආවා. අද පෙරවරු 9:30ට පමණ පාටලී චම්පික රණවක මහතා අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. අද දිනේදී නීතිපති දෙපාර්තමේන්තුවේ විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි. 2016 වසරේදී සංදීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයා රාජගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ටාශය විසින් ඊය පසුරිය අත්අඩංගුවට ගත්තා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජී අධිනීතිච නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. බතරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කෙරුණා. එහිදී නියෝග ලැබුණේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. ඒ අනුව හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෙත ඊයේ රාත්‍රී 10ට පමණ රැගෙනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.